අද මොකද වී තිබෙන්නේ ඉතා කෙටි කාලයක් ඇතුළත ඔවුන් විසින් ඉදිරිපත් කළ ද ප්‍රබන්ධ විවේචනයන් අද ඔවුන්ටම පාරාවලල්ලක් වෙලා තිබෙනවා ඒත් දේශපාලන එක පැත්තක එක මුද දෙයක් ඉගෙන අපි ඒකෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි හැම වෙලාවම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට අපි ඉදිරිපත් කර තුවන්නේ යථාර්ථවාදී විවේචනය මිසක් අපි විසින් මනසේ ඇති කරගන්න ලද ප්‍රබන්ධ විවේචනයක් නෙවෙයි ප්‍රබන්ධ විවේචනයෙන් ඕන වෙලාවක චෙක්මේට් වෙන්න පටන් ගන්නවා අද ඒක වෙලා තියෙනවා අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය මොනවද කිව්වේ ආගම පිළිබඳව ඉදිරිපත් කරපු කතා නේද චන්දින් පස්සේ ඇතිවිච ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ ඉදිරිපත් කරපු කතා ජාත්‍යන්තර සබත්තාවෙන් නැතු හුදකලා රාජ්‍ය බවට පත් වෙනවායි කියලා ගොතපු කතා ගෑස් පුපුරනවායි කියලා නේද ඉදිරිපත් කරපු කතා ඩොලරේ රුපියල් 400ට යනවායි කියලා ඉදිරිපත් කරපු කතා නැවත තෙල් පෝලිම් ගෑස් යුගයක් ගෑස් පෝලිම් ඇති වෙන යුගයක් නිර්මාණය වෙනවා කියලා ගොඩනගන ප්‍රබන්ධ කතා තුන්දෙනි පාර්ලිමේන්තු ඉඳගෙන ජනාධිපති තන්දින් පස්සේ ආණ්ඩුවක් හදන්නේ ඒකට පොඩි සාධනීය තර්කයක් තිබුණා නේද ආණ්ඩුවක් හදන්නේ කොහොමද කියලා නිර්මාණය කරලාද කතා අද මොකද වී තිබෙන්නේ ජයග්‍රහණේ නේද දින 21ක් යන මත්තෙන් ඒ සියල්ලද ප්‍රබන්ධම විවේචන බවට පත් වී තිබෙනවා එනිසා මොකද පාලනය කරන්න කට්ටි ඉන්නවද කියන කතා කවුද මේව බාර ගන්න කියන කතා මේ සියල්ලද මොකද වෙලා තිබෙන්නේ නේද අපි ඔවුන්ගේ ඇස් ඉදිරි පිට අපි ඔවුන්ගේ සටන් පාඨ සුණු විසුණු කොට අවසන් කර තිබෙනවා එහෙනම් මොකද වෙලා තිබෙන්නේ නිකන් ඔබ හිතුවොත් හෙට දේශපාලන වේදිකාවේදී අපිට එරෙහිව කිය හැකිව හැක්කේ කුමක්ද කිසිවක් නෑ දේශපාලනක කිසිවක් ඉදිරිපත් කරන්න බැරි තරමටම ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ දුබල වී තිබෙනවා කියන දෙයක් නෑ මොකද්ද කියන්නේ මං කියන අවසන් වශයෙන් කියයෝ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයක් අවශ්‍යයි